අලුතවරුදු විශේෂාංගෙන් දැන් අපි කතා කරන්නේ නොනකතය ගැන. මේ නොනකතය කාලයේ යෙදෙන්නේ නැකත් වලට පෙරයි. ඒ අනුව නැකත් නොමැති කාලය නොනකතයයි. සිංහල අලුත් අවුරුද්දේ හොඳ ප්‍රතිඵල ලබා ගන්න නම් නැකත් වලට පෙර ආතුව යෙදෙන මේ නොනකතය කාලය හොඳින් ගත කළ යුතු බව ගැමියන්ගේ විශ්වාසය. ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ සූර්යාගේ කිරණ නොනකතය කාලයේදී නිසලස පතිත නොවන බව. මේ නිසා හිරු මීන රාශියෙන් මේෂ රාශියට ප්‍රවිෂ්ඨ වීමේ හෝරාව නැකත් නැති කාලයක් ලෙස සලකනවා. නොනකතය කියන්නේ පරණ අවුරුද්දටත් නැති අලුත් අවුරුද්දටත් නැති කාල පරිච්ඡේදයක්. මේ නිසා ඒ දෙකටම නැති කාල පරිච්ඡේදය ගැන ගැමියන්ට බයක් තිබ්බා. මේ කාලයේදී කිසිදු සුබ වැඩක් ගැමියන් කලේ නැත්තේ අන්න ඒ නිසයි. ඒ අනුව පුරාණයේ පටන්ම අපේ ගැමියන් මේ නොනගතිය කාලයේදී එසෙත් නැතනම් නැකත් නැති කාලයේදී පුණ්‍ය කටයුතු පමණක් සිද්ධ කළා. ඒ නිසා ඒ සිරිත පුණ්‍ය කාලය ලෙසත් හැඳින්වුණා. මේ කාලයේදී පන්සල්වලට ගිහින් පින්දාමයේදීම තමයි සිද්ධ කළේ. වැඩිහිටියන් ඒ කටයුත්තේ නිරත වෙද්දී දරුවන් නම් කළේ කෙලිසෙල්ලමේදීම. හැබැයි ආහාර පිසීම හෝ ආහාර ගැනීම පවා ගැමියන් මේ කාලයේදී කළේ නැහැ. හැබැයි ඒ කාලයේදී ඒ සිරිත නියමිත පරිදි සිද්ධ වුණත් අද පවතින ජීවන රටාවත් එක්ක නොනගතය පිළිබඳව බොහෝ දිනා වැඩි තැකීමක් නොකරන බවයි පෙනී සිටින්නේ.